වගකීමක් සමග CCTV පද්ධතියක් සවිකරගන්න අපට කතා කරන්න. සරසි CCTV අම්බලංගුඩ මහනුවර මම්බලපිටිය. මම සංජය මහවත්ත සභාපති මගින රට සංවිධානය. අද දවසේදී අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිද්ධ කරනවා රාජ්‍ය දේපල වංචනික ආකාරයට භාවිතා කිරීම සහ රාජ්‍යයට අයිති එක්තරා ආයතනයක රජය සතු දේපල තවත් රාජ්‍ය ආයතනයකට විකුණලා අයුතු ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්. වී හෙඩ්මාස්ටර් රෝලෝ වේදනාකාරී ඉස්රදිය සෙනින් පරදායි. ඇත්තටම මේ පැමිණිල්ලට අදාළ වෙන කම්පැනිය තමයි LOLC සමාගම අනුවද්දිත ආයතනයක් වන බ්‍රවුන්ස් ඉංජිනීරිං ඇන් කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනය. බ්‍රවුන්ස් ඉංජිනීරිං ඇන් කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමකට අයිති දේපල, ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධිවේගී දත්ත සම්ප්‍රේෂණ රැහැන් මෙව්වා ටෙලිකොම් සතු දේපල, ඒ කියන්නේ රජය සතු දේපල. මේ සමාගම කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් කටයුතු කරනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ. එතකොට කොන්ත්‍රාත් පදනම මත ඒ සේවය සපයන්න අවශ්‍ය උපකරණ ටෙලිකොම් සමාගම මගින් තමයි ලබා දෙන්නේ. මේ ආකාරයට ලිඛිතව ලබාගත් එම කේබල් සහ තවත් සම්ප්‍රේෂණ දත්ත තාක්ෂණික උපාංග ඔවුන් භාවිතා කරලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියකට. ඒ වගේම මාර්ග සංවර්ධන ඒ ව්‍යාපෘතියේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ලක්ෂ 13කට අධික ප්‍රමාණයේ මුදලක් ඔවුන් ලබාගෙන තියෙනවා. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට දේපල තමයි මේ LOLC ආයතනය. එහෙම නැත්නම් මේ බ්‍රවුන්ස් ඉංජිනීරිං, ඒකට අනුබද්ධිත බ්‍රවුන්ස් ඉංජිනීරිං ඇන් කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනය භාවිතා කරලා තියෙන්නේ. එතකොට වර්ග දෙකක හොරකමක් වෙලා තියෙනවා. එකක් තමයි රජයේ දේපල අයුතු විදිහට අරගෙන තියෙනවා, අනිත් එක තමයි එම දේපල තවත් රාජ්‍ය ආයතනයකට විකුණලා අයුතු ලාභයක් ලබලා තියෙනවා. ඉතින් මේ විදිහේ හොරකම් රාශියක් තමයි මේ ආණ්ඩු සමයේ සිද්ධ වුණේ. ඉතින් මේකට වග කියන්න ඕනේ අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා ඒකට සම්බන්ධ සීලුම නිලධාරීන් වගකීම ගන්න වෙනවා. මේ බවට තල්සු කිරිපැණිය නිරෝගීවත් දිවියකට පවුලේ සමග මම හිතන්නේ ඉතා ඉක්මනින් විමර්ශනයක් ආරම්භ කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ වගේම අපිට සැක ඇති වෙලා තියෙනවා මේ විදිහට අයුතු විදිහට භාවිතා කරන්න තරම් විශාල ප්‍රමාණයන්ගෙන් කේබල් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගෙන්නුවේ කවුද? කොමිස් ලබා ගැනීමේ අරමුණින් කේබල් මීටර් 100ක් අවශ්‍ය නම් පහුගිය කාලේ අපිට තියෙන වාර්තානුව කේබල් මීටර් 1000ක් ගෙන්නලා තියෙනවා. ඒ ගෙන්නපු කේබල් මේ වන විට ඉෂාරණානායක්කාරලාගේ, ඒ වගේම මේ ටෙලිකොම් කොන්ත්‍රාත්කාරයන්ගේ ඒ කම්පැනිවල යාඩ්වල ගාල් කරලා තියෙනවා. ඒකට අදාළ ඡායාරූපත් අපි ගාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිද්ධ කළ යුතුයි. අපේ පැමිණිල්ලත් එක්කම තව සැකයක් ඇති වෙලා තියෙනවා. මේක මේ ටෙන්ඩර් එකක් මත පදනම් කරලා තමයි මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දීලා තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රසම්පාදන කටයුත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් හිටියේ කවුද? මේ විදිහට මේ ටෙලිකොම් එකේ කේබල් මේ වෙනත් ආයතනවල භාවිතා කරන්න බෑ. ඔබ දන්නවා පාර ගිහිල්ලා ටෙලිකොම් කණුවක වාහනේ වැදුනා නම් එහෙම කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? ඒවට ගෙවන්න වෙනවා එවලෙම. එහෙම නැත්නම් හිර යන්න වෙනවා. ඒ විදිහට නීතිය තියෙන එක මෙන්න මේ කම්පැනිවල ලොක්කෝ නීතිය නමලා තියෙනවා. එතකොට මේ සඳහා වගකීම ගත යුතුයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රසම්පාදන කමිටුවේ තාක්ෂණික අංශයේ නිලධාරීන්. මොකද SLT කියන නාමය ගහලා තියෙන කේබල් ඔවුන් ඒ මුදල් ගෙවීමට පෙර අවසන් පරීක්ෂාවේදී ඔවුන්ගේ ඇසට අසු වෙනවා. ඒ වගේම මේ ඩොකියුමන්ට් එක දිහා බැලුව විදිහට ඒ අර පැඩ් ඩොකියුමන්ට් එක කියලා අවසන් නිරීක්ෂණ වාර්තාවට මේ ෆොටෝ අරන් තියෙන්නේ SLT කියන එක පේන්නේ නැති වෙන්න ඒක වහලා තමයි මේ ෆොටෝ අරගෙන තියෙන්නේ. එහෙමනම් මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරිනුත් මේ වංචාවට හවුල් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට රජයට පාඩු කරන පුද්ගලික ආයතන රාජ්‍ය නිලධාරීන් සියල්ලම නීතිය රැහැනට අල්ලා දීම තමයි අපි යුතුකම වශයෙන් කරන්නේ. ඒ නිසා අද අපි පැමිණිල්ලක් කළා. මම හිතන්නේ සෞඛ්‍ය හොරු ටික ඇල්ලුවා වගේ මේකෙත් 7-8 දිනකට නම් අනිවාර්යෙන් හිරේ යන්න සිද්ධ වෙනවා කියන එකත් මේ වෙලාවේ මාධ්‍යයට අපි ප්‍රකාශ කරනවා.